ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක් අපේ රටේ ජනතාව බොහොම උපේක්ෂාවෙන් බලන් ඉන්නවා මේ මැතිවරණ එනකන් ඒ මැතිවරණයේදී මේ රටේ ජනතාව මේ රටේ ඊළඟ බලය මාලිමාවට බාර දෙන්න මුල් අඩිතාලම දාන්න සූදානම් වෙන පළාත් පාලන ඡන්දේ බවට අද මේ ඡන්දේ පත් වෙලා තියෙනවා සර් රනිලුයි රනිල්ගේ ගෝලයෝ ටිකයි රනිල්ල රාජපක්ෂලා එකතු වෙලා ඒ ජයග්‍රහණය කිලිටි කරන්න ඒ ජයග්‍රහණේ මඩ තවරන්න බොහොම අර පහළ උත්සාහයන් ගනිමින් තියෙනවා අපේ නලින්ද සහෝදරයා මේ ගැන කරුණු කිව්වා මේ මාලිමාව පදනම් කරගත්ත චෝදනා ඉදිරිපත් කරනවා කියලා ඉතින් අපි කිව්වා වගේම ඊයේ දවසේ මනුෂ්‍ය නානාකාර පාර්ලිමේන්තුවේ කියනවා ඊට කලින් දවසේ කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේ කියනවා වෘත්තීය සමිති නායකයෝ හැටියට වෘත්තීය සමිති හදලා ආයතන වලින් කප්පම් ගන්නවා කියලා. ඉතින් අපිට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ ආණ්ඩුව ඔයගොල්ලන්ගේ. පොලිසිය ඔයගොල්ලන්ගේ. ඒතකොට නීතිය තියෙන්නේ ඔයගොල්ලන්ගේ අතේ. ඉතින් ඔය තැන් තැන් වල කියව කියවින් නැතුව නීතිය ක්‍රියාත්මක කරලා චෝදනා ඔප්පු කරලා දඬුවම් දෙන්නකෝ. මතක තියාගන්න. ආණ්ඩුව අපේ නම් අපි නම් ආණ්ඩුව කරන්නේ මේ වෙනකොට ඔයගොල්ලෝ ඇතුලේ තැන තැන කියව කියව යන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ මේ බය වෙලා තියෙන්නේ ඇතුළට යන එකට තමයි මේ රටේ මහජනතාව පීඩාවට පත් වෙලා තියෙද්දි වරායට ආපු තෙල් නැව නවත්තගෙන ඒ තෙල් නැවට ස්පොට් ටෙන්ඩර් එකේ දාන්න රුපියල් බැරල් එකකට ඩොලර් 5ක් තිබිච්ච කොමිස් එක ඩොලර් 24 30 දක්වා ගිහිල්ලා ඒවා බෙදාගත්ත හැටි අපි ඉස්සරහට කියන්නම්. ඒ නිසා කාංචන විජේසේකරට අපි කියනවා එන්න තොරතුරු අරගෙන ඇවිල්ලා ඔප්පු කරන්න. දැන් ඊයේ එයාගේ ගෝලයා එයාත් එක්ක එයාගේ යාළුවා මනුෂ කියනවා අපි කියන්නලු ගන්න හැටි අපිත් කියන්නම් ඔයගොල්ලෝ ගන්න හැටි එන්න එළියට ඔය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා පාර්ලිමේන්තුවේ පුටුවකින් නම් කියන කතාව මේ වගේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳලා කියන්න කොන්ද පණ නැහැ ඔයගොල්ලන්ට කොන්ද තියනවා නම් එළියට බහලා එළියෙන් ඉඳන් කියන්න මෙන්න මෙහෙම අපි මෙහෙම කරනවා කියන හැබැයි කියන්න බැරි කියන්න බැරි ඒගොල්ලෝ දන්නවා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පාවිච්චි කරලා ගියපම අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බෑනේ ඒ නිසා අපි මේ කියන ක්‍රියාමාර්ග වලට පුළුවන් නම් ගන්න අධිකරණ ක්‍රියාමාර්ග ගන්න බැරි ඔයගොල්ලෝ මේවට චෝදිතයෝ දූෂිතයෝ මුළු රටම දන්නවා ගල් ලඟුරු ටෙන්ඩර් එකෙන් කොහොමද ගන්න හැදුවේ කියලා දන්නවා තෙල් නැව් ගෙනල්ලා වරාය නවත්තන් ඒ වගේන් ඩැමරේජ් ගෙවනකොට ඒ වගේන් ගහන්නේ කොහොමද කියලා දන්නවා මේ අනිත් පැත්තෙන් ගෑස් මිලදී ගන්න ගිහිල්ලා නැව් වලින් ගහපු හැටි දන්නවා ඒ විතරක් නෙමෙයි පක්ෂ මාරු කරන්නත් සල්ලි ගත්ත හැටි අපි කියලා දෙන්නා පක්ෂ මාරු කරන්නත් ඔයගොල්ලෝ සල්ලි ගත්ත හැටි එසා කාංචන විජේසේකරට කියනවා බස්න අර දෙවුන්දර දේවාලේ නිලමේ කාලේ නිලමකම පාවිච්චි කරලා පොල කරන්න ගිහිල්ලා නඩු වැටුණානේ සේප් කරගත්තනේ එතන ඉඳන් ඔයයි ඔයාගේ තාත්තයි මොනවද කරේ කියලා දෙන්නම් එළියට එන්න පාර්ලිමේන්තුවෙන් එළියට කියන්නේ එසා මනෝස නානාකාටක් කියනවා මේ විදේශ සේවා නියුක්ති කාර්යංශ ඔබ දැක්ක පහුගිය දවස්වල මේ වෙනකොට විදේශ සේවා නියුක්ති කාර්යංශය හරහා රට යන එකට අදාළව සීමාවක් පැනවිලා තියෙනවා. ඇයි? ඩොලර් 141 ඉන්ෂුරන්ස් එකක් ගන්න. ඔබ මාධ්‍යවේදීන් ලෙස අපි විදේශ රටවල් වලට ලාංකිකයෙක් යනවා. එයාට විදේශ රටක සංචාරය කරන්න නැත්නම් විදේශ රටක රැකියාවක් කරන්න එක්කෝ ඒ රටෙන් ගිහිල්ලා ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් මෙහි යනකොට ට්‍රැවල් ඉන්ෂුරන්ස් එකක් දාගෙන යන්න පුළුවන්. එතකොට ඒ ඉන්ෂුරන්ස් එකක් දාගෙන යනකොට ඒ ඉන්ෂුරන්ස් එක රීඉන්ෂුරන්ස් කරනවා. ලංකාවේ නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලෝකේ පිළිගත් රක්ෂණ සමාගම ක්‍රේයුන්සෝ කරලා තියෙන්නේ ඒ සමාගමෙන් තමයි ඉන්ෂුරන්ස් එක කරන් දෙන්නේ දැන් ඊයේ පෙරේදා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ලියුමක් ගහනවා සියලු විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලවලට මේ ඩොලර් 141 ඉන්ෂුරන්ස් එක පිළිබඳ ප්‍රශ්නේ ඇද්ද නිසා කුවෙට් රටේ තියෙන මේ සංවිධානයෙන් එක ගනුදෙනු කරන අය ඒ සංවිධානයෙන් අයින් වුණ නැත්නම් ඒ අයට විදේශගත වෙන්න අවශ්‍ය පහසුකම් සපයන්නේ නැහැ මේ මේ අනුමැතිය දෙන්නේ නැහැ කියලා. මේ මොකද්ද කරන්නේ? තමන් කරපු වංචාව අහු වුණාම නිලධාරි පාවිච්චි කරලා වංචාව වහගන්න වංචාව එලි කරපු මිනිස්සුන්ට පීඩනයපත් කරනවා. වංචාව එලි කරපු මිනිස්සුන්ට බැරියස් දානවා. 2022 ලක්ෂ 3,20,000ක් පිට රට ගියා. පහුගිය ජනවාරි 15 වෙනිදා රට ගැන එක දවත්තලා තියෙන්නේ ඇයි මේ ඩොලර් 141 ඉන්ෂුරන්ස් එක ඩොලර් 51ක් යන එක වෙනුවට ඩොලර් 100ක් 90කට ආසන්න ප්‍රමාණයක් මේගොල්ලෝ සාක්කුවේ දා ගන්නවා
මේ තියෙනවා මේ ඉන්ෂුරන්ස් කම්පැනි. මේ තියෙන්නේ ඕමාන් රටේ මේ ඉන්ෂුරන්ස් කම්පැනි. මේ එක එක රටවල් වල පුද්ගලයෙක් තමයි මේකට කතා කරන්නේ. ඩොලර් ටික ඒකට මෙහින් පෞද්ගලිකව යවන්න ඕනේ. මොකද්ද ඒක? ඉන්ෂුරන්ස් ගන්න නැතුවද මිනිස්සු? මේවා ජාවාරම්. මේ තියෙන්නේ මනුස්සලා කරන ජාවාරම්. මේ තියෙන රටේ මිනිස්සු රටල ගන්න දාන්න නඩු. දාන්න නඩු. ඒ නිසා මේෙන් කප්පම් ගන්න හැටි. අහිංසක මිනිස්සු රට ගිහිල්ලා කීයක් හරි හොයන්ගෙන එන මිනිස්සුන්ගෙන් යන්න කලින් ගන්න. කොහොමද ගන්න? විදේශ සේවා නියුක්ති කාර්යාංශය ආණ්ඩුව ගන්නවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගාස්තු රුපියල් 17,922යි. ගිවිසුම් අදාළේ රටේ වීසා වලට අදාළ ගිවිසුම් ගාස්තු ගන්න 25,613ක්. බදු මුදලක් ගන්නවා රුපියල් 47,049ක විදේශ සේවා සෙස් බද්ද කියලා. සෙස් බදු මොකටද ගහන්නේ? අදාළ කර්මාන්තයට උදව්වක් කරන්න. මේක අහන්නේ. කර්මාන්තයෙන් නෙමෙයි රට යන මිනිස්සුන්ගෙන් යැපෙන ඇමතිවරුන්ට මේ බද්ද ගන්න. ඒ නිසා මෙච්චර බදු අරගෙන තමයි මේ ඉන්ෂුරන්ස් එකලුත් මේ කොල්ල කන්නේ. ඒ නිසා අපි ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා කරන වැඩේ එළියට ඇවිල්ලා කියන්නේ. කොන්ද පණ තියනවා නම් එළියට ඇවිල්ලා කියන්නේ. ඒ නිසා මේ අවලාද බොරු මඩ ප්‍රචාරය කරන්න වෙන කිසිවක් නිසා නෙමෙයි ජාතික ජනබලවේගයේ රජයක් හැදුවට පස්සේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැදුවට පස්සේ ඒ ගොඩක් අයට ඉන්න වෙන්න හිරගෙවල් වල කියලා ඒගොල්ලෝ දන්නවා. මේ රටේ මහජන දේපොළ කොල්ල කාපු හොරකම් කරපු ඩීල් දාලා ගේම් ගහලා මේ රටේ ජනතාවට බරපටවපු මේ බොහෝ අය අද පාර්ලිමේන්තුව පාවිච්චි කරනවා මාලිමාවට මඩ ගහන්න. ඒ නිසා අද රටේ ජනතාවගේ හදවතේ මාලිමාව තියෙන්නේ. ඒ නිසා ඔය පාර්ලිමේන්තුවේ නෙමෙයි. ඒ නිසා ඔයගොල්ලෝ පාර්ලිමේන්තුව තෝරගත්තට ජනතාවත් එක්ක එළියේ දේශපාලනේ තෝරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ලෙස අපි ජාතික ජනබලවේගය ලෙස අපි ඔබට අභියෝග කරනවා. පුළුවන් නම් තෝරගන්න ඕගොල්ලන්ගේ ටීවී නාලිකා මේවා නාලිකා අරන් එන්න, තොරතුරු අරන් එන්න ඔප්පු කරන්න. පග ආරං තියෙනවද? කොහින්ද ගත්ත සමාගම්? මොනාද ගත්තේ කියලා නෑ. ඒ සමාගම් වල මිනිස්සුන්ගෙන් අහලා බලන්න. ඒ කම්පැනි වලින් අහලා බලන්න. ලංකාවේ ලොකුම වෘත්තීය සමිතිය අපේ වෘත්තීය සමිතිය. ඔය දෙගොල්ලම ආණ්ඩුවල ඉන්න කට්ටිය. තියෙනවද වෘත්තීය සමිතිය? නෑ. ඇයි? අන්න ඩීල් දාපු නිසා සේවකයෝ ඔයගොල්ලෝ අතහැරලා ගිහිල්ලා ඉන්නේ. අයිතිවාසිකම් දිනා දීපු නැති නිසා සේවකයෝ වෘත්තීය සමිතිය වල බැඳෙන්නේ නෑ ඔයගොල්ලන්ගේ. ඒ නිසා අන්තර් සමාගම් සේවක සංගමේ තමයි ලංකාවේ විශාලතම පෞද්ගලික අංශ වෘත්තීය සමිතිය. ඒ නිසා තනිය වෘත්තීය සමිතියක් ලෙස ලංකාවේ සාමූහික ගිවිසුම් වලින් 65ක් 70ක් තනියම අස්සම් කරන්නේ අපි. ඒ නිසා ලංකාවේ වැඩිම පඩි ගන්න කම්පැනි ටික තියෙන අන්තර් සමාගම් සේවක සංගමේ. ලංකාවේ වැඩිම බෝනස් ගන්න කම්පැනි ටික තියෙන අන්තර් සමාගම් සේවක සංගමේ. ලංකාවේ වැඩිම ලාභ ලබන සමාගම් තියෙන 90ක් අන්තර් සමාගම් සේවක සංගමේ වෘත්තීය සමිතිය. ඒ නිසා තවත් දැනුත් වෘත්තීය සමිති හදන සංගමයක් අන්තර් සමාගම් සේවක සංගමේ. ඔය මඩවලින් අවලාදවලින් ඒක නවතින්නේ නැහැ. ඒ නිසා සේවකයන්ට අයිතිවාසිකම් අරන් දෙන වගේම ආයතනත් සුරක්ෂිත කරගෙන මේ රට ඉස්සරහට කොහොමද යන්නේ කියලා දකින වැඩ කරන පන්තියයි ඒ වගේ හාම්පුතුයි ඔක්කොම එකට එකතු වෙලා මේ පාර මාලිමාව දිනවන්න හදන. ඒ නිසා මේ වගේ 2:50 පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ කරන 2:50 වැඩවලින් ඒව නවත්තන්න බෑ කියන එක අපි අවධාරණය කරනවා. ඒ නිසා තන තන කියව කියව යන්න එපා. නීති ක්‍රියාත්මක කරන්න බැරි නම් අපි ඕගොල්ලෝ කරලා තියෙන මොනාද කියලා ඔප්පු කරලා තියෙනවා. පුළුවන් නම් නෑ කියන්න. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.